ර සරණ අයේ සියලු දෙනාටම විභද්්‍යවාද ශාසන සමීක්ෂා ධරම මණඩපය සමග ඔබ රැඳී සිටින්නේ. ධර්ම බාණ්ඩාගාරයක් වගේ ත්‍රිපිටකයෙහි සූත්‍රපිටක එයෙහි. දිගනිකායේ තියන සූත්‍ර ධර්මයක් තමයි සංගීති සූත්‍රය කෙර කියන්න. සංගීති සූත්‍රහි තියෙන දහම් කරනු එකක් එකක් බැගින් අරගෙන. ඒ පිළිබඳව හාත් පස විශ්ලේෂනාත්මකව සාකච්ා මේ ස්වරූපෙන් ඔබට පැහැදිලි කිරීම මේ සාකච්ඡාමන්්ට පේදිී සිද්ධ වෙන්නේ. තින් අදත් අපි ඉතාමත් සුවිශේෂී තේමාවක් සාකච්ඡාවට බඳන් කොට ගන්නවා. සාකල්්‍යංච පටිසන්හාරංච කියන තේමාව. අපි බලමු මුකක්ද මේ උත්තරීතර දහම් කරුණේ විග්‍රහය කියලා ති සුපරුදු පරිදි මේ පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කිරීමට වැඩ කොට සිටිනවා ලබනෝරුවකන්ද අරණසේනා සනාධිපති රාජකී පණ්ිත ශාස්ත්‍රපති. මලෙකු මරකස ප්ි හන්දුරන් වහන්සේ අපි තාමත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේයෝ පිළි අර ගනිමු තෙරුවන් සරණය අස සාකල්්‍යංච පටිසන්හාරංච මරුදු වච්චන ඇති බව සහ පිළි සඳර කතා කියනකොට සමාජය අපිට විවිධ කතාවන් අහන්න දකින්නට ලැබෙන චාටු කතා බොහුටි කතා වංක කතා එකක කතා වර්ග තියනවා මේ කතා අතර සත්පුරුෂයන්ගේ කතාව කොහොමද පහදුර මේ පිළිබඳ ග තෙරෝන් සරණයි සෙලු දිනාටම සකිල බව ඇතුකට සකිල බව කියනකොට යම් කිසි කෙනෙකුගේ වචනය බොහොම මෙහිරිනා මරදු ස්භාවයක් ගන්න වනං එය අනිකාන්ට වැඩ පිණිස පවතින්නක් වෙනකොට අන්නේ බඳු වචන ඇත්තාගේ ස්භාවය තමයි මේ සාකල්ල කේලා හඳුන්න්නනු ලබන්නේ මුරදු වචනය ඇති බව තමයි ප්‍රධාන ලෙසම සකිල කියල කියන්නේ තොට මේ සකිල පවයම් කිසිගෙනෙක් සතුනං ඔහු සාකල්්‍ය පුද්ගලෙක් හැටියට හඳුන්නනු ලබනවා ොට මේ සාකල්්‍ය බව පිළිබඳව අප විමසා බලනකොට ධර්මයත් තුළ මේ සාකල්ල්‍ය භාවය පිළිබඳව විවරණය කරන ආකාරයන් අපට දකින්නට පුළුවන්කමත් තිබෙනවා බොහම ලස්සන විග්‍රහයන් ඉතාමත් වැඩදායක තමාගේ වචනය කෙසේ සකස්වේ යුතුද කියලා නුවනින් කල්පනා කරන කෙනෙුට ඉතාමත් අත්‍යවශ්‍ය වන එවගේම මේ ධර්ම ප්‍රතිපදාවක් තුළ ගමන් කරන කෙනෙකුට වනත්ඉතාම වැදගත්වන විග්‍රහයක් තමයි අපිටඒ තුළ සාකච්ඡා කරන්නට තිබෙන්නේ. තොට මේ සාකල්්‍ය කියලා කියන්න කුමක් ද සම්මෝධක මුදුභාව සංකාතෝ සකිල භාවූ කියලා පිළිබඳව විස්තරකොට දක්වනෝ. දොට සම්මෝධක භාවය තොරොතුරු විමසමින් අපි යම් කිසි කෙනෙක් සමඟ සතුටුවන කතාවක් තිබෙනවන මුරුදු බවක් තිබෙනවනම් අ බඳ වූ වචන ඇත්තෙකුගේ ස්වභාවේ තමයි සකිල භාවය කියලා විග්‍රහකොට දක්වන්නේ. එතකොට මේ සකිල බොහ පිළිබඳව විග්‍රහ කිරීමේ දී. යාසා වාචා, අන්ඩකා, කක්කසා, පරකටුකා, පරාභිසජ්ජනී කෝද සාමන්තා, සමාධි සංවත්තනිකා මේ අදී ලෙස මේ වචනය හිතිබෙන වැරදි ස්වරූපයන් පිළිබඳව විග්‍රහකොට දක් වනවා තමයි අන්ඩකා යම් කිසි කෙනකුගේ වචනයක් අන්ඩක ස්භාවයක් නක්. එකන්න හරියට යම් කිසි කෙනෙකුගේ වචනය හටගත් පූති ඇති කුණු ඇති යම් කිසි ගෙඩියක් වගේ නම්. එතකොටට මේ අන්න ඒ වචනයට කියන අන්ඩක වචන කියලා. යම් කිසි කෙනකුගේ ස්වභාවය තමයි ඔ හරිට සැරව ගෙඩියක් වගේ මේකට සැරව ගෙඩියකට යම් කිසි කටුවක් වගේ ඇනුනනං ඇනුනට පස්සේ එක හොඳ මිහිරි දෙයක් පිට වෙන්නන්නේ නැහැින් පිට වෙන්නම පිළිකුල්කට යුතු පූයාවක්ම තමයි එක එලියට යන්නේ අන්න ඒවාගේ අම් කිසි කෙනෙකුගේ වචනය තිබෙනවන්නං අන්ඩකයි එක කියන්නේ එයින් කුණුඌූ පූයාවක්ම ගල්වන ස්වභාවේ තින ගෙඩියක් වගේ ගඩුවක් වගේ හරිතක ඒවගේම කක්ක සා හරිම කරකශයි අහගෙන ඉන්න පුළුවන්කමක් නැහැ වචනය බොහොම කර්කශයි අනිත් අයගේ සිත් රිදවන රළු සභාවයෙන් යුක්තයි පර කටුකා පරකටුකා කියලක කියන්නේ අනුන්ට අන්‍යයන්ට බොහොම අහගෙන ඉන්න දරන්න අපහසුුවේ බොහොම කටුවයි කටුකයි එවගේම පරාභිහි ස්ජනී පරාභි ස්ජනී කියල කියන මේ අනුන්ගේ පවත්නා ලගන්නා බව ලගන්නා බව කියනකෙන් අදහස් කරන මේ සිත් ගන්නා බව නෙමයි හරියට දැන් කටුවක් වගේම ඉක්මට ඇමිනවා අනිත්තයගේ මේ වචනයයක් එක් ගිහිල්ල අනිත්තයත් එක් බොම ඉක්මට ගැටින්න ස්භාවයෙන් යුක්තව අනිත් අයිගේ සිත්‍රිදවීම් මැතිිකරවනවා. එවගේම කෝධසාමන්තා ක්‍රෝධහය කෙළවර කොට පවතිනවා ඒ වචනයම් ඇතන් වචනයන් ක්‍රෝධහය කෙලවර කොට පවතිනෝ අසමාධි සංවත්තනිකා සමාධය පිණිස චිත්තේ කක්‍රතාවය පිණිස පවතින්නේ නෑ මෙතමයි වචනය ය සි කෙනෙකුගේ වැරදි විදිහට පාවිච්ිරනව නම් බදූ සභාවන් තම ඔහ වැරදි විදිියට වචනය පාවිච්චි කරන්න යම් කිසි කෙනෙ බොහම පරුෂ කර්කශය අනුන්ගේ සිත්‍රරිද වන සුළු විදිහර කතා කරනවා නම් ඒ වචන කෝදසාමන්තයි ඔහු විසින් කියන්නේ තමාත් කිපිලාඒවගේ අසමාධ සංවත්තනිකයි ඒ වචනය සමාධි සංවත්තනිකනෑ තමාගේ සමාධී රැකගන්නටවත් අනුන්ට සමාධිය ඇති කරලන්නට වත් සමර්ථ වචනයක් නෙමෙයි යම් කිසිගෙනකුගේ ක්‍රෝධ ස්ශ්‍රත වචනයක් කියලා කියන්නේ. එදට තමා සමාධයෙන් පිරිහෙන්න්නට හේතුවෙනවා. අනික් කෙනටත් සමාධී උපදවන්නට නොහැකි තත්ත්වයට සිත්‍රද වන්නට සමර්ථ වන වචන ලෝකයේ තුළබෝ දෙනෙක් කතා කරනවා. ඉ අ වචනය ගැන අපි හොඳින් අවධානයෙන් හිටියනං හොඳට බලාගන්න පුළුවන් මේ සිතෙහි ඇතිවෙන යම් යම් සංකල්පයන් අනු අපි වචනය කොච්චර දුරට පාවිච්චි කරනවද කියලා. හිතේ දවේශය කියන එක අපිට ප්‍රකටවෙන්නේ මේ මහාපරිමානයෙන් නැගිල්ල තරහ ගියාම විතරයික ප්‍රගට වෙන්නේ. හැබ ඉතාම සියුම්මට්ට මේක අපේ හිතේ කොච්චර මේක යෙදවාද කියන එක ප්‍රකට නොන තරම්. අපිට ප්‍රකට වන සෑම අවස්ථාවකම අපි කතා කරන වචනයක් පාස අපි අන්‍යයන් රිදවීම පිණිස අන්‍යයන්ට ඇනුම් පදකීම පිණිස. ව්‍යංගාර්ථයෙන් හෝ යම ක්‍රදවීම පිණනිස අපි කටයුතු කරනවා. එක තමයි ලෝකෙ සාමාන්‍ය ස්වභාවේ. දට මෙන්න මේ විදිහට යම් වචනය තිබෙනවනං තතාරූපින් වාචම් පහාය. එබඳු වූ වචනය යම් කිසි කෙනෙක් අත හැරලා යාසා වාචා නේලා, කන්න සුකා, හදයංගම, පේමනීයා, පෝරී බහුජනකන්තා. එතකොට යම් කිසි ඒ වචනයක් තියෙනවනං ඒ වචනය නේලා වචනය තුළ දෝෂයක් කියන්න පුළුවන් කමක් ඇත්තන නිර්දෝශීය වචනය. එවගේම කන්න සුකා. කරණ රසායනයි කන්න සුකහ කනට සුව එලවන සුළුයි එක අහගෙන ඉන්න ආ සහිතනවා එවගේම පේමනීය හරි ප්‍රේමනීයයි හරි යම් කිසි කෙනෙකයි වචනය හරි ආදරනීයයි එවගේම හදයංගම ප්‍රදයාංගමයි ප්‍රදයාංගමයි කෙල කියන්නේ හරියට හදවතේ දරාගන්නට පුළුවන්කම තිබෙනවා එබඳූ වචනයක් යම් කිසි වචනයක් හදවතේ දරාගන්න පුළුවන්කම තිබෙනවා. එවගේම පෝරී ග මේ පෝරී කියල කියනවා දැ නගර වැසියන්ගේ ඇති කතා බහට පෝරී කියල කියනවා පුර ජනයාගේ තිබෙන කතා බහය කියන එක අර ශිෂ්ට සහ අශිෂ්ට කියල කියන්නේ ග්‍රාමම සහ ග්‍රාමය කියල කියනවා ගට මේ ග්‍රාම කියන්නේ ගැමි විවහාරය කියනක එකින් කියන මේ ගම මේ කතා කරන දසාහම මේ නගරේ කතා කරන ක්‍රමය කියනෙක් නෙම නගරයහි යම් කිසි කෙනෙක් කතා කළත් ඔහ ග්‍රාම විවහාරයහින්නට පුළුවන් හැබැයි ගමෙහි යම් කිසි කෙනෙක් විහාර කළත් ඔහ පෝරී විවහාරය හින්නට පුළුව. එ පෝරී විවහාරයයි කියලා කියන්නේ ශිෂ්ට කතා කතා කරනවා කියෙක්. ශිෂ්ටතා ශිෂ්ට කතා කියල කියන්නේ අශිෂ්ට කතා අතහැරල යම්කිසි කෙනෙක් තමාගේ වචනයේ ගතයුතු දේවල්ම කතා කරු. ගතයුතු වැදගත් විදිහට කතා කරනවා කියලපු කියට අන්නේෙ වැදගත් විදිහට කතා කරනවා. ඒකෙන් අ්‍යයන් හෙලා නොදකමින් අ්‍යයන්ගේ සිත් නොරිදවමින් පිළිබඳවා වධානයක් යොමු කරමින් කතා කරනවා. එක තමයි පෝරී විහාරය හිතයෙන සභාවේ.ඒවගේම බහුජන කන්තා. බොහෝ දෙනෙකුට ඒ වචනය පිළිබඳව ප්‍රසාධයක් ඇතිව වනවා. බහෝදන කැමතියේ වචනයට. ඒගේ බහජා බොෝ මනාපයේ වචනයට. අන්න එබඳ ව වචන ප්‍රකාශ කරනවා අරවිදධ වචන හැරලදාලා කටුගුුණ වචනත් හැරලදාලා මෙබඳ වචන කතා කරනවා. මෙන්න මේ ස්භහාවේ තමයි මෙබඳූ වචන ඇති බව තමයි සාකල්ලෙ කෙලා හදුන්නනු ලබන්නේ. දැමේ විග්‍රහඇත්ත එක්ක බලනකොට ඔබට ඔබේ ජීවිතය පිළිබඳම කොයි තරන්න ප්‍රශ්‍යවේක්ෂණයක් කරගන්නට වටිනවාද. ඔබ නිවෙස්සේ උදවිට කතා කරන්න කොහොමද. ඔබ රැකියාව කර තනින් උද විරකතා කරන්න කොහොමද. ඔබ සාමාන්‍ය සමාජයට කොහොමද මාන්ත්‍රණය කරන්නේ. ඔබේ වචනය පිළිබඳව හොඳ තත්්‍යවේක්ෂාවක් ඇති කරගන්න. නැවත හැරිලා බලන්න කල්පනා කරලා බලන්න හොද අවස්ථාවක් කරගන්නට වටිනෝ. ඉති මේ ඔබේ විශේෂවධානට ගන්න වන තැක් තමයි වැරදි වවාහාරයන්ටි පුරුදුනාාවම වැරදි ගතිවලට පුරුදුනාාවම අපේ කාස පහඳරු මතක්කරාවගේ අර කෙනෙකුටක් ඇනෙන්න්න කතා කරනවා කෙනකුටියක් වදන්න කතා කරනවා. අප දකිනවා සමහරලාවට ධර්ම දේශනාාවලදි පවා ඇතැම් අවස්ථාවන්න ද මේ කෙනෙකුට වදින්න කතා කරාම අරි හොඳ බනක් කියර කියන්න සාමාන්‍ය සමාජය ඉදිරිපත් වෙනවා. මේ මේ කෙනෙකුට රි දෙන්න වදින්න කියනවයි කියන එක යහපත් ගතියක් නෙමේ එක දුරු කළ යුතු දෙයක්. සත්පුරුෂයන්ගේ ස්භාවය තමයි සත්පුරෂ වචනය ස්වභාවේ තයි සාකල්ලිය සකිල බව මුරදු වච නැති බව. කස පහදුරනේ ලොතුරු බුදුරජාණන් වහන්සේ. වහන්සේගේ ගුණ ගැන කතා කරනකොට මේ සකිල බව කියන එක විශේෂෙන් සාකච්ඡා කරනත ෂ වනාසේ විශේෂයෙන් අපි දකින්න ඕන මේ සකිල බව කියන විග්‍රහ කරනකොට දැන් ඒ මෙිහිරි තෙපුල් ඇති බව තමයි. එදකට දැන් ලගන්නා සුල්ලෝ රදයාංගම වචන කතා කරන බව. හැබ අපි දකිනව සමහරලාට බුදුරජාණන් වහන්සේද මෝග පුරරිසවාදේ මන්ත්‍රනය කරන. දුජාන් වහන්ස ස්භාවය සකිල බවු සාකල්ලි තමයි බුදුරජාන්හන්සගේ සභාවේ. නමු බදුරජාණන් වහන්සේ අරවිදිට ඇතැම් වෙලාවට කතා කරනවා. ඇයි එබන්ධු සභාාවෙන් කතාකරේ. එතකොටත් බදුරජාණන් වහන්සේගේ ස කකිල බව නැතිවල ගේයාධදි කියලාෙන කොටි තෙට ොුව ම තිබෙනවා. නැහැ ලෝකයේ තුළ යම් කිසි විදිහැකින්. පැවැත්මක් තිබෙනවා නම් ඒ පැවැත්මට බුදුරජාණන් වහන්සේ නොගතයි. ඔහු හික්මවීම සඳහාමේ වචනය පාවිච්චි කරනවා. ඒ වචනය පාවිච්ි රීම තුළ බුදුරජාණන් වහන්සේගේ සිතෙහි අංශුමාත්‍රික වූද කිපුුණු බවක් ඇත්ති නෑ. ඒක තමයි එතන විශේෂත්වය. ලෝකය තුළ අපි කෙනෙකුට බනිනව සමහරවෙලාට මෝඩයක් කියලා අප බනිනකොට ඒ වචනය තුළ, අපි හිතෙෙන් පිච්චමින්ක් නැතින දවේශයෙන් අපි ආරූඩ වෙලා තමයි අපි ඒ වචනය නිකුත් කරන්න. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඒ වචනය තමන්ගේ මුවින් ප්‍රකාශයට පත් කළත්. අංශුමාත්‍රකවත් ඇවිලීමක් ඒ සිත තුළ ඇත්ති නෑ. ඒ තුළ පවතින්නේ අ වරද නිවරධ කිරීමේ පවත්නා මහා කරුණාබර චේතනාව පමණයි. ශාස්තෘන් වහන්සේ නමක් විදිහෙට ඒ පිරිස හැසරවීම මෙහි ක්‍රමෝපාය පමණයි. නැතිනං සකිල බව කියන වච දෙයින් අදහස් කරන්නේ සම්පූර්ණම වරදක් කළත් හැමවෙලේම එබඳ ූස භවේ කින්මවාසය කරනවා කියන එකම නෙමින් වර්දක් වුණ හම පෙන්වා දෙනවා. වර්ද පෙන්වා දීම කියන කාරණාව කරනකොට එබඳු සභාාවේ තුළින් මැන්නන්නේ නැහැ සකිල බවද නැද්ද කියන එක ඒ වචනය ඇහෙන විදිෙන්. කෙනෙකුට ආදරෙන් කතා කරලා ලගන්නා සුදුු විදිහයට කතා කරලා සත්ව ගහත්තනයක් කරන්න මනුෂ ගහතනයක් වනත් කරන්න පොළ බුවන්න පුළුවන් කමති වෙන. අන්න එ බඳු වචන මෙතන දමේ සකිල බවටදාල කරන්න නැහැ. එනිසායිඒ සැකිල බව පිළිබඳව අපි තේරුම් ගන්න කොට බරදු වචන පිළිබඳව අපි තේරුම් ගන්න කොට තේරුම්ගන්නට ඕනේ අනුන්ගේ සිදගන්නා සුළු වචන කියන්න නිර්ණායකය මත්ත පදනම් වෙලා පමණක්ම නෙමි. ඒ ඒ අනුන්ගේ සිත්ගන්නා සුළු වචනයට පදනම් අපි තේරුම් ගත්තොත් එහෙම හොෙකුට ගන්නා සුළු වචන බවට පත්වෙෙන්නේ ඔහුගේ වාකෝෂයහි වචන. ඒවගේ යම්කිසි පුද්ගලයකට බොහොම නරකාශ්‍රයක් තිබන පුද්ගලය කොට ලගන්නා සුළු වචන බවට පත්වෙෙන්නේ ඔහුගේ වචන. එතකට ඔහුගේ නරක වචන. එතකොට එබඳුස්භාවේ වචන වාකෝෂයන් මේ සකිල බවට ඇතුළත් කර නෙනැහැ දැ ඔවුන් කතා කරන කොට දැන්. අපි ගිහිල්ල ග්‍රාම්මය මනුස් සේක්ලඟට ගිහිල්ලා. අපි ශිෂ්ට සම්පන්න වචනවලින් කතා කලාය කෙල. ඔහුගේ සිත් ඇදගන්න පුළුවන් කමක්නේ ඔඕුන්ගේ භාෂාවෙන් කතාකලොත්තමයි අ ඒකට ගැලපිලය අපි කෙන තකට තක යනවා කියලා. තටන්නේ තකට තක යන්නේ ඔවන්ගේ වචනුවලින් කතා කර. ට ඔවන්ගේ සිත් ගන්න එබදු සභාවේ වචන කතා කරන කෙනෙක්. එබඳු සභාවේ වචන කතා කරන කෙනෙක් වෙලා අපිත් ඔවන් ලඟට අන්න ඕනේ ගේ සිද්ගන්න දිහටයි කතා කරන්නට ඕන කියන නිර්ණායකයක් නෙමෙහි මෙතනදි වචනය පිළිබඳු මේ විග්‍රහ කරන්න. එතකොට අපි මෙතනදි නුවනින් තමයි මේ සාකල්්‍ය කියනදේ තේරුම් ගත යුත්තේ සකිල බව කියන දේ තේරුම්ගත යුත්තේ. එතකොටට අනිකා වරදි මුොදවාගැනීමේ මහා අනුකම්පාවත් ඒවගේම අනිකෙනාගේ හදවත්තෙහි හිතෙහි දරාගන්නට පුළුවන් ධර්මික වචන බවට පත්වීමත් ඒ සකිල බවත්තුල අන්ර්ගත යුතුයි. එ ති සකිල බවක් වෙන්නේ නැහැ එක අන්නෙ දැන් අපි මේ ජීවිතය ගැන විතරක් බල ඔහුව සතුට කිරීම සඳහා කතාකිරීමදේවල් චාටුකම් මෙතා දියට අයිති වෙනවා චාටු කතන්දර බවට පත්වෙනවාමිසක ඒ දේවල් සකිල කතා නෙමි තැන් තමන්ට ඇවිල්ල හැම වෙලාවකදීම ඉතාම හොඳින් කතා කරන කෙනෙක් ඒ වචනේ තුලින් තමන් රවට්ටනවා. එතුටඒ තමන් රවට්ටනකොට එබඳු රවට්ටන පුද්ගලයගේ වචනය කපටි මිනිස්සුන්ගේ වචන ඒ දේවල් සකිල බව කියලා කියන්නේ නැහැ. එතෝට බුදුරජාණන් වහන්සේ වගේ ඒ ධර්මයම් එදේ යම් කිසි කෙනෙක් කතා කරනවාන ඒවගේම ඒ සිත් නොරිදවීම කියනදේ හ ධර්මය සඳහාම සිද්ධ කරනවාවනක් ඕගේ කැනෙදැන් ඒ වචනය අහන කෙනගේ අර්ථයෙම කැමැතිව වෙනවානන් යම් කිසි වචනය තුළි ඒකෙනගේ සිත් නොරිදා යේදේ කියාදීමකට සහවත් වෙනවාන ඒවගේම තමාගේ හිතත් දේශයෙන් ආරුඩ කරගන්න නැතුව ඒ දේ ක්‍රියාත්මක වෙනවාන අර පුද්ගලයාගේ සිත රිදුනත් ඔහුගේ මෙලෝ යහපතත් පරලෝ යහපතත් බලාපොරොත්වේ මේ වචනය යහපත්ව කතා කරනවාන. අන්නේ සියල්ලක් මේ සකිල බව කියන දේ කතා කරනකොට අපි කතා කරන්නට අවශ්‍ය වෙන එහම නැතිවුණොත්ත එහෙම අරවගේ තැන කෙනෙක් හිතන්නට පුළුවන් හ බදුරජාණන් වහන්සේහ කතා කර තියනවා මෝග පුරිස්වාද මන්ත්‍රණය කරල තියෙනවා කියෙනෙක්ක. හිතන්නට පුළුවන් ඒවගේ මැතැම් වෙලාවකට ගරුවරේක විසිං ශි්‍යයකුට කතාකිරීම දෙම උපියන් විසින් දරුවන්ට යම් වරදකද කතාකිරීම එක සකිල බවට අයිති නැද් කියලත් කෙනෙකුට ඉතින්නට පුළුවන්කම තිබෙනවා ඒ නිසයි ඒත් මේ කාරණාව ඇතුළත්තම අන්තර්ගත කළේ. ඉතාමත්ම වැදගත් ඉග්‍රහයක. මොක ගොඩක්හෙලාවට කෙනක් හිතන්න මෙ රුදුවචන කතා කරනවා කි්වම හැමෝටම මිහිර දේම කතා කරර හිටියම ඔහු බොහොම. සත්පුරුෂය කරන හරි ලස්සන බෙදීමක්ඒක ධර්ම නිශ්්‍රිත දෙයක් වෙනට ඕන මරුදුයි කියලා යම්කිසි කෙනෙක් කුසල පක්ෂයට යොමු වෙනවානම් ඒ නියම රුදු වචනයක් වන්න එක බොම රලු පරුෂ වචනයක් බවට පත් වෙනවා එනිසා රුදු වචනය සකිල වචනය කියනෙක හොයා ගන්නකොට ඔබ අර්ථ නිස්ශ්‍රත බව ධර්ම නිශ්‍රත බව පිළිබඳ විශේෂයෙන්ම අවධනයම කට ඕන ඒ වගේම කසප පහ රවත් වැළගත් ැනක් මේ ඳදුරුමතක් කල කෙනෙකුට දොස්කිව්ුවත් එක කරුණාබර චේතනාාව වෙන්නම් කරන්නේ එක සකිල වචනයක් සාකල්ලේ බව කියන තන තියෙනවා ඒ නිසා දොස්කීම කියන වරද පෙන්වාද මේ කරුණාබර චේතනාාව වෙන්නම් කරන්නේ ඒත් මුරුදු වචනයක් මනිසාක් ඒ රලු පරුස වචනයක් වෙන්න නෑ නමු ඉතිං ඔබ කල්පනාකාරී වෙන්නට ඕන කස පන්න්න සමහර වෙලාවටර තමන්ගේ සහර උදවියන මේ නිිතන අනුන්ගේ දොස් කියන්න කැමති එතක ඒ වරද ඔහු සාධාණී කරණය එකරගන්න මේක මේ සකිල බවක් කියලා එතැන්ට හසුවන්න ටපා හොද ප්‍ර්තිවේක්ෂණයක් තබා ගන තබන් පිබඳ මගේ සිත පිළිබඳ මේ හරි දේද මේ වැරදේදකි පිළිබඳ. ඊළඟට අපි කතා කරන්නේ පටිසන්හාාරය පිළිස්සඳර සම්බන්ධය කසපාන මේ භික්ෂන් වහන්සේ ටත්ත සත් පුරුෂ සමාජයේ පිසඳරම කල්ද. සාකල්්‍ය බවසහ පටිසන්තහාර කියන බෙදීම අපට බොහොම වෙලාවල්ලල්ට එකළඟ මේ දෙක ඒ දෙෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා එට මේ පිළිස්සන්තර කතාව එට භාග්්‍යදුන් වහන්සේගේ නිරන්තරේම තිබුණයක් තමයි පිළිසන්ඳර කතාව කියල කියන්නේ මේ පටිසන්තාාර කියල කියනකොට මේ පටිසන්තරය පිළිසන්දර අපට වචනයෙන් කෙනෙකු සමඟ පිලිසඳදර පවත්වන්න පුළුවන්කමත් තිබෙන මිසේයෙන් පිලිසඳර පවත්වන්නට පුළුවන් කකමත් තිබෙනවා. සන්තරති කියලා කියන්නේ අතුරනවා කියන දේ. එතකට මේ මේකට පටිනමති උප සර්ග පදයක්ත් දෙදල මේ පිසන්හා පටිසන්තර තින තිනම් පටිසන්හාර කියන මේ පදේ සැකසෙන්නේ එතකට මෙහිදී මේ සන්තහාර කියල කියන්නේ යම්කිසි මිත්‍රභාවයෙන් යම් කිසි ආකාරයක වචන කතා කිරීම තුළ මිත්‍රත්වය සඳහා අවශ්‍ය පදනමක් සකස් කරනවා. පටිසන්තරති කියන්නේ අපි ව අතුරනොවා කියලා. එදකට යම්කිසි ඇතිරීමක් කරනවා වගේ මිත්‍රත්වය සඳහා යම්කිසි ආකාරයකින් අවශ්‍ය කටයුතු සිද්ධ කිරීම. තමයි මෙතනද පටිසන්තාාරය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ හරිම පටිසන්තාාරකයි. මිත්‍රත්වය සඳහා උන්වහන්සේ නිරන්තරයෙන්ම ඉඩකඩක්තු. නැතැම් වෙලාවට උන්වහන්සේට දොස් කියන්නට යන කෙනෙකුල. සමත් සෑම අවස්ථාවකම අපිට දකින්නට පුළුවන්කම තිබවා සතුට විය යුතු සිහිකට යුතු කතා කරනවා කියලා. එදට ඒ තමයි පටිසන්තරණ ස්භාවේ පිළිසඳර කතාව. බුදුරජාණන් වහන්සේගේ වචනේ තුළ ඒ පිළිසදර ස්භාවේ නිරන්තරේීම තිබුණ. කිය කතා කරන මේගේ නොක් වභාවයන් තිබෙන තුට මේ පටිසන්හාාරය කියනෙ අපි විමසාහබලනකොට අපට පටිසන්තරණයේ කොටස් දෙකකින් දකින්නට පුළුවන්කම තිබෙනවා. එතමයි දේ පිසන්ර ආමිසු පටිසන්තාාරෝච්ච, ධම්ම පටිසන්තහාරෝච්ච. ආමිස පටිසන්තාාරය සහ ධම්ම පටිසන්තාාරයයි කිය පටිසන්තාරය කොටස් දෙකකට බෙදනවා. එතකොට මේ ආමිසු පටිසන්හාාරයයි කියලා කියන්නේ. මේලෝකෙහි යම් කිසි කෙනෙක් ආමිසය තුළින් යම් කිසි පටිසන්තහාරයක් කරනන එකන පැමිණි කෙනෙකුට අපි යම් කිසි දේවල් සංග්‍රහ කිරීම ආධිය තුළින් යම් කිසි පටිසන්තහාරයක් කරනවා එක කියෙන ආමිස පටි සන්තහාරය කියලා පතුරටික් දීල ේටික් දීල ගෙදරකටන පුදගලකට වතුර ටික් දීලා තේටික්තිීල අපිෙන ගන්තුග සත්කාරය පවත්වනවා කියලා අන්න ඒ වතුර ටිකක් දීල තේටිකක්තිීල ඒ කරන ක්‍රියාකාරකම ද හඳන්නනවා ආමිස පටිසන්තහාරය හැටට කොට දැන් ආමිස පටිසන්තාහාරය කියන දේ ික්ෂණ වහන්සේලාත් සිද්ද කනවා ගිහි සමාජයේ තුළක් දකින්නට තින එකකේ තාමත් ශිෂ්ට සම්පන් සෑම කෙනකු විසිම සිදු කළ යුතු දෙයක් තමයි මේ පටිසන්හාරය කියලා කියන්නේ. එතකොට මේ ආමිස පටිසන්හාරය කියන දේත් ඉතාම වැදගත්තන මේ පටිසන්තහාරය පිළිබඳව විමසාබලන කොට මින්ට ආසන්න කරුණ ටිකක් තිබෙන බොහොම ලස්සන සූත්‍රදේශනාවක සේපත්වෙන එතමයි මජමනික්කායි දකින්නට පුළුවන් දම දායාාද කියල සූත්‍රය. එදකට මේ දමදායාද සූත්‍රයෙහි භාගතන් වහන්සේ ආමිසදායාදේ සහ ධම්මදායාදය කියල කරුණු දෙකක් පිළිබඳ විග්‍රහ කරනවා. ධම්මදායාදා භික්වේ බහොතමා ආමිසදායාදත් මහනන ධර්මදායාදවාසය කරන්න ආමිසදායාාදවාසය කරන්නට එ පා කියියල්. එතුට ඒත් ආමිසදායාදය කියල කියන්න මේ ආමිස පටටිසන්තාරයම තමයි. බුදුරජාණන් වහන්සේගේ ධානය ලඳ අවසාන වෙලා භාග්‍යතුන් වහසේ ළඟ තියෙන දන්වලඳ අතරක්ත දානය භික්‍ෂූන් වහන්සේලා දෙනමක් කියෙනවා මේ භික්ෂන් වහන්සේලා දෙනමට භාග්‍යතුන් වහන්සේ ලබා දෙන උදදාහරණයක් ඇට භාග්‍යතුන් වහන්සේ කාරණාවවෙත ැටි දශනා කරන්නේ. එතකොට මේ ඉදුරෙන්දලේන භික්‍ෂණ වහන්සේ දෙනට ලබාදනවා මේක වලන්දලා සැපසේ වැඩ ඉන්න කියලා. එතකොට එතම ආමිස පටිසන්තහාරය කියලා කියන්නේ. ට ආමිස පටිසන්තහාරය කියන දේ. වර්නා කරන්න නහ බුදුරජණන්හන්සේ ධර්මදායාදී තමයි වර්ණනා කරන්නේ. කැනෙ ධර්මය තුළින් යම් කිසි කෙනෙක් සතුට වෙනවනම් විර්රය කරනවනං ඒ ඒලා බිහියුත්තුව කටයුතු කරනවනං ඒ කටයුතු කිරීම තමයි මේසාාසනයේ බොහොම වර්ණනා කරන්න ඉතිං එක ඉතාම ලස්සන සූත්‍රයක් ඔබට කියවගන්නට පුළුවන් මජිම නිකාතියන දම්මදායාද සූත්‍රය මෙට මේ කරුණ කියනකොට විග්‍රහ කරනකොට මේන් ආසන්නයම යන විග්‍රහයක් සහිත සූත්‍රදේශනාව. ොට මේ පටිසන්තහාරයේ පිළිබඳව දකිනකොට මෙ ආමිස පටිසන්තහාරය ඕනෑම කෙනෙකුට කරන්නට පුළුවන්කම තිබෙනවා. ආමිස පටිසන්තහාරය ආගන්තුකයින් සඳහාම නෙමි තමන් එක්ක ජීවත්වෙන අය සඳහාත් මේ ආමිස පටිසන්තාහාරය කියනදී වැදගත්වෙනවා දදු දරුවන්ට වෙන්නට පුළුවන් දෙවප දෙමවපියන්න වෙන්නට පුළුවන් මෙ අදී පුද්ගලයින්ට ආමිස පටිසන්තහාරය කරන්නට පුළුවන් කමතිනෙන කිය මේකෙදී බොහම වැදගත් කාරණාවක් තමයි. ආමිස පටිසන්තහාරය සිද්ධ කරනකොට පටිසන්තාරයෙහි ස්භාවේ තමයි යම් කිසි දෙයක් බලාපොරොත්තු නොවයි සලකනව කියන එක. ගෙදරටේන ආගන්තුකයකුට අපි වතුරකෝප්පයක් දෙන්නේ. ඒ ආගන්තුකය අපිට බොහොම සලකයි කියන දහසින් මන ඒක අපි කවුරුආාවත් අපි වතුරු ෝපයක් දෙනවා. එට ඒ තමයි පටිසන්තහාරය කියලා කියන්නේ. එට ආමිස පටිසන්තහාාරයගෙන දෙසනා කරන කොටත් දැන් අපි දෙමව්පියන්ට දෙනවා භික්ෂුණන් හන්සේලාට දෙනවා ඊට පස්සේ රජ්ජුරුවන්ට දෙනවා හොරුන්ට දෙනවා එතකොට මේ අදී ස්වභහාවෙන් බොහෝ දෙනකුට දෙනවා එකට මේ හැම දීමකටම කියන්නේ පටිසන්තහාරය කියල තමයි මිත්‍රත්වේ යමක් දෙනවා මේ ආමිස පටිසන්තාරය යකට මේ ආමිස පටිසන්තහාරය යම් කිසිගෙනෙකුට දෙනකොට මේ අයට දීල බලාපොරොත්තු වෙන්න පා කියන නැවත දෙයක් එදීම තුළින් යමක් බලාපොත්තු වෙන්නේ පා කියන. ඔබ ම ියන් ම ද තු මක් ලාපොරත්තුව ව හොඳන ික්ෂ හන්සේලාට ම දීල භක්ෂුන්හන්සේලගේ යම බ පපරොත්තුව වන්නට හොදන රජුට හරන්ට මක්ද බලාපොරත්ව වනට ා නොක ීවිත ැති කිය ටම පටිසන්තහරය පිළිබඳව දකිනකොට මකදමේ ැයි ජරු කාල රජවරන්ට නංගේ කාල තින් අද කාලෙත් හෙම ඒම කටයුතු සිද්ධ වෙනවා. ඉතින් පටිසන්තහරය කියනකොට දැන් දකිනද මේ සස උම්ම පිත්‍රපිට ධර්මය විශලේෂණය කරනකටයි රජුන්ගේ කතාව ටෙලබුණ නිසා. මේ රජවරුන් සඳහා රාජ බලි දෙනවා කියන. එකැනේ ආර්යස්ශ්‍රාවකය තමන් උපයන ධාඩිය වහන්සේෙන් උපේන ධනය වියදම් කරනකොට පංච බලි දෙනවා පංච බලියත් දෙනකොට එකේ දේවතතා බලි ඥාති බලියයාදී බලි ගැන කතා කරලා මෙතැනති දැක්වන එකක් තමයි රාජ බලිය කිය එක. එකඇන්නේ මේ රජවරුන් මිත්‍රාමාත්‍යයාදීන් සඳහා. තමන්ගේ ධනය වියදම් කරනවා. ඒ වියදන් කරන්නේ තමාගේ දැ ව්‍යපාරයයක් නම් ව්‍යාපාර කටයුතු සුබසිදධිය සඳහාරයගෙන් හානි පැමිණෙන්නෑ මේ වගේ අදහස්සතුව ඔහු ධනය වියදම් කිරීමක් ගෙනයි කතා කරන්නේ ඒ පටිසන්හාරය නොවනත් මේ ඒ ව්‍යදම් කිරීම කියනද මේ නරක දෙයක්ම නෙමයි තමන්ගේ අදක්ෂ ව්‍යාපාරකයගේ ලක්ෂණය දක්ෂ ව්‍යපාරකයගේ ලක්ෂණය එක දක්ෂව කටයුතු කිරීම කියනකොට මේ ශාසනයේදී ආර්යශ්‍රාවකෙක් නමුත් එය කටයුතු කරනකොට සභවයක්තියන ඇගේ ෞකික පැවැත් නොපිරිහිලා කටයුතු කරග යන මට්ටමක් තිබෙනවා. ගේජීවි න්න ැරිටමකුත් වන ගහිජීවිත ඉන්න ආර්යශ්‍රාවකයකවියිසි ඒ කලමනා කරය කරගෙන ඉන්නවා තමන්ග තියන සියල්ලම නැට්වෙල ගියත් ඒේ සදහාවශ කටයුතු සම්පාදනයක් කරගන්න නැතුව ඉන්න සිද්ධ වෙනවා කියන මේ ධර්මය තුලින් සිද්ධ වෙන්නේ නැහැ ඒ මට්ටමේද. හනිසා මෙතන විශේෂ පටිසන්තහාරය ගැෙන කියනකොට කියන්න මිත්‍රත්ෙන් අරවිදිහට සුහද ශීලීවේ යම්කිසි සැලකීම මක් කරනකොට මේ පිළිබඳව එක පුංචි කතාවක් කිය නො මේ හොරුන්ට පටිසන්තහාරය කරපු අපේ ලංකාවිම සිද්ධ වන කතාවක් පිළිබඳව චෝරනාග වත්තු කියලලා ඔම ලසන කතාව. මිහින්තලේ ඒකාලෙදී මේ අ දීගභානක අභෙහිතරුන් වහන්සේ වැඩයින්න. න්හන්සේ වැඩඉන්න කොට ඒකාල හිටිය චෝරනාග නාග කියල කෙනෙක් මේ මහා හොරෙක්. එදකොට මේ පන්සීයක් සමඟ පිරිවර සමග තමයි වාසේකරේ වාසකරේ ිහින් තලයටට හා අනුරාධපුරේ සහ මිහින්තලය අතර්. ඇති මිනිස්ු මේ ප්‍රදේශයට ගියපු ගමන් අල්ලගෙන මංකොල්ල කාලාල තියන සියලම ධනය පැහරගන්න අනරාධපුරයට විඉටින් විටවිල්ල පැරගෙන නවා. ඇති මේ විදිහට මේ මහා විශාල හොර කණ්ඩායිම. දම්බ අදිය මල්ලතුවේ පහු කල්ල අඩියත් යන්න මිනිස්සු බයිවින මටමකටාව. අන්රාධපුරේඉන්න මනිසන්ට ිහිල්ලා මිහින්තලිත් ම විශාල විහාරයක් බොහොම පික්ෂණ වහන්සේ වැඩහිටපු ප්‍රධාන විහාරයක් භික්ෂ වහන්සේලාන්දනාන කරගන්නටව දැම ල්ලතුවේ පහු කල්ලඒ පැත්තට යන්න පුලුවන් කමක් නැහ මේ අනුරාධපුරේ මිනිස්සන්ට මොකද චෝරනාගේ වැඩ නිසා . මෙැනනි එලියට අය ැතින ගොල්ලන්ගේ සම්පත්තිිකෙන්ටි හනවෙන්නට පටන්ගත්ත ඉට පස්සේ චෝරනාාග කල්පනා කරනවා සෑගයට කියෑන මිහින්තලේ මංකොල්ල කෑවනම් ොහෝකාලයක් හොඳින් ඉන්න පුලුවක් කියල. ති චෝරනාගමොකද කරන්න තමන්ගේ පන්සීයක් සන තරගෙන යනවා මිහින්තේ මංකොල් කන්නට කියලා හින්තලේ මංකොල්ල කන්නට යනොට මේක චෝරනාගේෙනවා කියනෙ කාරංචිවෙලා හම භික්ෂුන්හසේ ක් දනුව කරනවා දදිී භානක අභේතරන් වහන්සේට චෝරනාගේනවා බංකොල කන්නට කියලා. එනකොට අභේතරන් වහන්සේ අහන්න වෙන මකුත්නෙමයි කෑබබීම තියෙනෝද මේ හාල්ඒව මෙෝ මේ අවශ්‍ය බඩු තියන කෑමහදන් ඉවාස තියනවා කියන. ගිතෙල්මී පෙනයාාදී දේව ලොක්කම තියෙනවා එනවා හොදට උයන්න කියනවා. මහ විශාල පන්සයකට ප්‍රමාණත්තරක් හොද්ද තානයක් සකස් කරන. හොඳට උයන කෑබබීම ආහාරපාන ක්කොම සකස් කරනවා. සකස් කරලා අ චෝරනාගේ එනකොටම හුව පිළි අරගෙන ඔහුට කණඩ බොන්න දීලා හොන්දට සංග්‍රහ කරන. හොඳට සංග්‍රහ කලාම චෝරණග කල්පනා කරනවා මේ වෙන නිස්වල ටම යකට ක්කොම පැල්ල දොල කෑගහල හිම කටේතු කරනවා අපි මෙතැට එනකොට පුදුම සත්කාරයක් පුදුම සම්මානයක් නය අපිට කරන්න. අ එගතම පටිසන්තතාරය කල ගෙන ඔහු එනකොට හුට ොඳට සංග්‍රහ කරන ඔහු හොඳින් පිළිගන්න පිග ීම තුල සිද ව ච රාගේ හිත ප්‍රසාදයක් ඇව. අ බත්තිිකාලේ එතැන්ට මීට පසේ මංකොල්ල කන්නත් බැෑ. එති හොරෙක් වුනත් ඒ සි යම්කිසි ධර්මික ලක්ෂණ අඇතිව වුණු. ඕ කල්පනා කරනවා ඒ කාන්තිේ මතන වෙන සක්තිය. මේ මට මෙච්චර සංග්‍රහ කලා වෙනද කවරුත් නොකරපු තර මට සංගහයක් කර. එනිසා මෙතන මගින්ආය මංකොල්ල කෑමක් සිද්ධ වෙන්නේ නෑ කියලා චෝරනාග කියනවා ස්වාමීණී. අද ඉදලා අපි මේ සෑගිරී ආරක්ෂකයෝ. අපි රැකවල්ලු. අපි රකිනො සෑගිරේ ආරක්ෂා කරනවා කිසි මහානයක් වෙන්න ඇමතිෙන්ට මෙතනට යම් කි මනුස්සෙක් කෙනවන ඒ මනුෂ්‍යයකුට කිසිම දේකින්ක පද්‍රවයක් වෙන්නෙත්නේ. අපිසිල්ලටම ආරක්ෂාව සපයනවා කියලා. අනුරාධපුරේ ඉන්න මිනිස්සුූ එක්කගෙන ගිහිල්ලා සෑගිරයට ඇරලවීම ආපසු එක්ක ගෙනැවිල්ල. අන්ුරාධපුරයට මල්ලත දක්වා ඇගෙනවිල්ල මල්ලතුවේ ළඟට ඇැරලවන කත් මේ චෝර්නා විසිම සිද්ධකන ක මනිස්සු හාමුදුරන්ට ධාන පූජා කරලා. ඉතිරි වෙන සියලූම දාන වඩු බාහිරාදිය පවා මේ චෝරනාගාදී මේ පිරිසට ලබා දෙෙනවා ඇතිදැ හෙ ටික දවසක් යනකොට අපේ මිනිස්සුන්ට හැම දෙයක්ම මතක්ක තියෙන්නේ ටික දවසයිනි ඒකත් එදා කාලෙත්තේ විදීම තමයි න් ටිකක් යනකොට මේ ප්‍රශ්නයක් ඇති කළා දීගභානක අභ හාමුතුරුන්ට විරුද්ධ වේ අභේහාමුදුරුව මේ හරියට යිෂ්වරත්වේෙන් නිහ රජාවගේ ඉන්න ඕමනාවට තමයි. චෝරනාගට සංගයා සතු දේවල් දීල ඉවර වෙලා මොව අල්ලගෙනනිවරලා දැ මේ රජාවගේ ඉන්නවා කියලා පොඩි කතාවක් ඇති කරන්න පටන් ගත්ත. එතකොටට මේ සංගයාසතු දේවල් තව කෙනෙකුට දෙනවා කියන්න අපි මීට පෙරත් කිව සංගහා සන්තකනං යම් කිසි දෙයක් එක දෙන්න පුළුවන්කමක් නෑ තව කෙනෙකුට පිළඟ කෑම බිහිම පිරිල තිබනත් මිනිස්සු ඒ දේවල් පූජා කළේ සංග සන්තකව දැම් පු ඩක් කියලලාට මිනිසු කතා කරන ඔය තියන දේවල් ඔය ලැබෙන දේවල් ගොඩ ගහගෙන ඉන්නතු දෙන්නක කියලා. ඔබ ගිහිල්ල පූජා කරන දේ හෙටවෙනකොට තව ගෙදරක කියයන දකින්න ම හිතන කිසි බෞද්ධක් කැමති වෙන්නේ. හැබයි අරවිදි කතාවක් කතා කරනවා අවරු විසින්හ නිර්මාණයකරපු කතාවක් බොහම ප්‍රීන් අරගෙන යනෝ. නමුත් ධාර්මික ක්‍රමේ තමයි සංගයා උදේසානා ගමකිි දෙයක් පූජා කරන්නේ. ඒ දේ දෙන්න පුුවන්කමක්නෑ. අභය හාමුදුරුවන්ටත් මේ සිද්ධිය නිසා මේ බාණ්ඩය. නැතිනම් වියදංකරපු මුදල හෝ ඒ දාල දෙවල් නැවත සංගයාවෝදෙසා දයුතුයි කියන චෝදනාව තම ඉදිරිපත්වවෙන්නේ මේ චෝදනාව ඉදිරිපත් වෙනකොට මේ දීගභානක අභයහාමුදුරුවෝ මේ භික්ෂ සංඝයා රැස් කරලා මේ පිළිබඳව ප්‍රකාශයක් කරන. මකක්ද කරන්නේ නැ මම සංගිාග දේව රැක්කමිසක සංිාගෙදේවල් නැසුව එෙන ම සගහිගදේවල් ආරක්ෂා කල කහොඳ ම ආරක්ෂාකය මම ඒ පටිසන්තරණය කළේ නැත්තංඒ පටිසන්තාරයේ නොකරපු නිසා මේ සෑගිරිය සම්පූර්ණයම විනාස වෙනවා මම කරපු වියදම අගේ කරන්න මම කරපු වියදම මෙන්න මෙච්චර මුදලක්ම අගේ වියදං කල්ල තියෙනවාකිලා ලගේ කරන්න ඊට පස්සේ මේ ඒ දේවල්සා විහාර සන්තකදී අගේ කල්ල බලන්න කියලා ඒකට කරල බලකොට සියලුමහෝ මේ චෝරනාගටත් තමන්ගේ සහචරයන් පන්සීයටත් වියදං කරපු මුළු මුදලම අගේ කරනවා එකන්නේ හල්ලට මෙච්චරයි ගිතල්ලට මෙච්චර ඉ කෙ දා තිබුණු මුල මිත් එක් අගේ කරනවා. අගේ කරවල මිලහදල බලනවා ගානකීයද. ඒ ගානත් එක්ක සංන්තනය කරන සෑකිරිියේ සෑකිරිය චෛත්‍ය කර්බෙහි චෛත්‍ය ලඟග තියෙන චිත්‍ර ඇඳපු පලක්කයක් එක චිත්‍ර ඇඳපු රෙද්ක කටිනා හමතීට වැඩ ය සෑගිිය සෑගිරිී විහාරයේ චිත්‍ර ඇදලතියන චිත්‍රක වටිනා කමත් අර මුදලට වඩා වැඩි. එතවට දැන් මේ සියල්ලම රැකුණෙකුමක් නිසාද අර දීගභානක අභේ හාමුතුරුවන්ගේ අර තීරණය නිසා. වහන්සේවිදයටට සලකන් ඇැතුව සංගියාගේයේද රැක්කයුතු කියලා. එතනද අර වියදම් කිරීම නොකර හිටියන. සෑගිරිය සම්පූරණයම මංකොල්ල කාර ටා මහා පරිමාණය සංගයාගදී නැසිල විනාසේයට පත්වෙනවා. සංග්‍යාතීරණය කළන්න නහැ දිග බානක අභය හාමුදුරු මේක දේයුතු නෑ නවිිත ගවී යුතු නැහ උන්හන්ස සින් කළයුත්තම කලා සංගයාගදී රැක්ක කියල්. එ මේ පුංචි කතාවක් දකින්න පුළුවන්කම තිබෙන්නේ මේ පටිසන්තහාරය ගැන අපි සඳහන් කිරීමේදී මේ චෝර පටිසන්තහරේ. ති සොරුන්ට උනත් යමක් දෙන්න පුළුවන්කම තිබෙනවා. එතුට සොරුන්ට යමක් දුන්නත් රජුන්ට යමක් දුන්නත් ඒ දෙන එකක්. ේල් ලාපොරත්තු ව ොදන අපහුද ලාබේ වැඩිපුර ලැබේ යෝගේ දේවල් ලාපොරත්තු වවෙන්න. රජුන්ට සුහොසොරුන්ට දෙන්න එපා කියලා කියනවා. එකට මේ පටිසන්තාාරයේ ආමිස පටිසන්තාරයේ. තුොට ධම්ම පටිසන්හාර කියලා කියන්නේ දැහැමි පිළිසඳර කියෙනෙක. යන ධාර්මික කතාව කෙනෙක්තු සමඟ පවත්වන දැහැම පිළිසඳ ධාර්මික කතාව. එකනගේ සුවදුක් විචාරීමෙහි ඉඳලා ඒ පුද්ගලයා සමඟ, ධාර්මික කතාවකට අවතීරණවීම දක්වා තියෙන මේ සියලුම කාරණ ඇතුළත් එන්නේ මේ දම්ම පටිසන්තාර කියන මේ වචනයට. යම් කිසි කෙනෙක් තමාන්ගේ වචනය සකස්කර ගැනීමේදී මේ දම්ම පටිසන්තාරය පිළිබඳව වධානයේ දීම ඉතාම වැදගත්වෙන ආමිස පටිසන්හාරය වැදගත් ඒ තුළ තමයි කෙනෙක්කුගේ ඒ පිළිගැනීම කියදේ නිකම තම පිළිබඳව සැකසන්නේ ආමිස පටිසන්තහාරාදය නිසා හුදන් දෙන්නන්නේෙ එක සුද සීලී පුද්ගලයක අන්‍යයන් ගැන අනුකම්පා කරන පුදගලය හාදී ලෙස ඇතිවෙන යම් කීර්තිරාවයක් තිරන යට ප්‍රධානම හේතුවක් තමයි ආමිස පටිසන්තාහාරය ඒක තිබුුණත් වැඩක් නැහැ පිළිගන්නටවත් කෙනෙකුගේ හිතනම නැ දම පටිසන්තාරයක් නැතින ගැනනි ධාර්මික වචන කතාකිරක් කරන්න නැත්තං දැහැම පිළිසඳරක් කෙනකුගේ සිත නැත්තම් අර්දන් ඇතිවැඩකුත් නැහැ බුදුරජාණන් වහන්සේ තුළ මේ පටිසන්තාාරය තිබුණක් ැ ට ආමිස පටි සන්තහාරය තිබන ඇැන්ට ධර්ම සේල අවස්ථාවද දම්ම පටි සන්තහාරයක් තිබුණ භාගතුන් වහන්සේළඟට අර බඩගින්නේ ගේපු පුද්ගලයකුට භාගතන් වහන්සේ කෑමටිකක් දෙන්න කියෙල දේශන කරන කවස්ථාවකද යෝගේ කුසගින්න නිවලයින්. තුට ඒ කුසගින්න නිවාගන්න ටවශ්‍ය කටයුතු සපාදන කිරීම ආමිස පටි සන්තහාරේ එන් ම බලාපොත්තු වන්න මේ ආමිස පටි සන්තහරය තම ඒක. යට දම්ම පටි සන්තාාරේ භාග්‍යතුන් වහන්සේ තුළ තිබුණා එන කෙනෙකු පිළිගන්න තැන ඉඳලම. පිබඳ කටයුතු කිරීම හුට ධාර්මික කරනු දැක්වීම දක්වාම භාගිතුන් වහන්සේ තුළලා දම්ම පටිසන්තාහාරය තිබන අපි තුළත් තියන්න ඕන ආමිස පටිසන්තහාරය සහ දම පටිසන්හාරය කියන මේ කොටස් දෙකම. පිළිසන්ඳර කතාවගන කොයිතරන්නම් උපයෝගී වෙනවද පුද්ගලයාගේ සහ සමාජයේ යහ පැවැත්මට කියනෙකොගට තේරුන්හර ගන්ට තාම පූරු විග්‍රහයක් පාතාල ලොක්ක සහ තමන්ගේ සාමාජිකන්ටිකත් දමනය කරලා හා සංගරත්නයට අදාළේ විහාරස්ථානයේ තිමිච සියලු පූජාද්‍රවියන් ටිකත් ආරක්ෂා කරලා මෙ සියල්ල කරේ පටිසන්තහරයේ තියෙන බලය නිසා ඉතින් කල්පනා කරන්න ඉතිහාසේ අපිට ඉතාමත්ම හොඳ සාධක් මේවා විශේෂයෙන් අපේ කු මාදුරුමයේසි පත් කළ කතාව අටු අවි සඳහන් වෙන්නේ අනුරධපුර යුගයේ ඉතිහාසේ පටන් සපපුරුෂයව් පටිසන්තහරය කියනෙ එක කොයි තරන්න යොදාගෙන තියෙනවාද සමාජයේ යහ පැවප සඳහ. ති අද අපි බිවිධ පුද්ගලයක් නපුරුයි නරකයි කියලා ඔවුන්ට දොස් පැවරුවත් යයි හදාගන්නට හොඳ අවස්ථාවක්තියනවා. විශේෂයෙන් මේ ධර්මය ඔස්සේ ගියෝක්. එක අසපාදරන මේ පටිසන්තහරය ගැන බලනොකොට. අපේ හඳදුු කරනුක් මතක් කළ ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ පටිසන්තහරය පිළිපඳව ඉතාාවත් කෙටියෙන් හෝ. බාගතුන් වහන්සේ ගැන භාගතුන් වහන්සගේ සකිල සහ පටිසන්තාහර කෙනේ ගුණය ගැනම මිනිස්සු විශේෂෙන් කතා කලති නොය කාලේ. එමයි බුදුරජාන් වහන්සේගේ තිබුණු මේ ස්භාවේ ැන විශාරදධ ස්භාවයක් එක්ක ඇතිවන පටිසන්තාාරය ස සකිල බව පිළිබඳව. එදා සමාජය තුළ විශේෂයෙන් කතා කළ. එකැන අ්‍ය ශාස්තරූන් අන්න නොෙක් පූජකයන් එදා සමාජය තුළ හිටපු අඇත් එක්ක බලනකොට. ඒ අයට වෙනසක් දැක්ක භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවයම වෙනසක් දැක්ක. එස්භාවික වෙන සමකද වහන්සේ ඕන තැනකට විසාරද වල වෙනවාහ ඕනම කෙනෙකුගේ පැමිණීමන් වහන්සේට බයක් තර්ජනයක් බවට පත්තෙන්නේනෑ තමාතුළ දෙයක් නැටි පුද්ගලයෙක් නිරන්තරයේම බය ඉන්නවා. නිරන්තරේම ආරක්ෂාවක් හරි වටේ දාගෙනඉන්නව කවුරු හිද දන්නේ නැහැ මොනවිදිහි වචනයක් මට කතා කරයිද දන්නේ නෑ. ඒ එබඳු ූස්වභාවෙන් ඉන්න එදට සමහරලාට වැරදිවිදියට වචනය කතක තල්ගෙන ිහිල එලියටතුස් ගෙන හි ද මත්මට තමයි ෝ ඇතැම් අය කටයුතු කරන්න නමුත් එහෙම බයක් බුදුරජාණන් වහන්සේට නැහැ. ඕනම ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ පිළිතුරදීමට තරම් විසාාරදධ බෞකින්යි එනිසා බුදුරජාණන් වහන්සේ ළඟට ඕනම කෙනෙකුටඒ විසාාරධව එළබන්නට පුළුවන්කම තිබුණා ධාර්මික අයකුට අධාර්මික කෙනෙක් එළඹබොනාත් පුද්ගලයින්ටත් බුදුරජාණාන්සේ ලට එලබෙන්නට අවකාශයක් තිබුණා එතකොට ඒ අවකාශය තිබනක් බුදුරජාණන් වහන්සේ ඒ අය පිළිබඳවත් අ දැහැමි පිරිස් පිළිබඳවත් දක්කොපු ප්‍රතිචාරය කොහොඳ අන්න ඒ පිළිබඳව එදා සමාජය තුළ විශේෂයෙන් කතා බහට ලක්වුණ එතමයි මේ අපිටු හොඳට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ සෝන දන්ඩ සූත්‍රයේද බුදුරජාණ වහන්සේගේ බුදුගුණ පිළිබඳව දැක්වෙනකොට සමනෝ කළු බොහගෝත්තමෝ ඒහි ස්වාගතවාදී ප්‍රමණ බෞද් ගෞතුමයන් වහන්සේ ඒහි සාගතවාදී කියල කියනවා. එහි සාගතවාදී. එහි සාගතවාදී කියල කියන්නේ ඒ යම්කිසි කෙනෙක් තමන්කර එනකොට එක යහපත් ආගම ආගමනයක් බවට පත්කරන සුළු කතා ඇති උතුමන් වහන්සේ නමක් දෙවියෙක් වුණත් මනුස්සෙක් වනත් කවුරුන් වනත් භාගතුන් වහන්සේගේ සමීපේට එනවනං, ඒහි ස්වාගතන්ති වදන්ති. භාගතරන් වහන්සේ ඒහි ස්වාගතන් එන්න පැමිණි ඔබේ පැමිණීම බොහම හපත් පැමිණීමක්. එන්න හොඳ ආගමනයක් යම්සිෙන එනකොට අපි සාමන්්‍යයස භාවයෙන් අපිට එක ලබිලතිනො ධර්මය තුළෙන්ම ලබෙන පිගනීමත් එෙක්කමන් අපි කියනවා. එන්න ඉඳගන්න කියලා අපි කියනවා. ආපු එක හොඳයි. කාලෙකින්ද ්‍යාපපුයක හොඳයි එන්න කිය අපි කතා කරනවා. න්න ඒගේ භාගතුන් වහන්සේ තුළ තිබුණා කවුරුාවත් දෙවියෙක් මනුස්සේක්කාදී කවුරු ආවාත් එතකොට ආපු තැනැත්තාට ඒහි ස්වාගතන්ති වදන්ති ඒහි ස්වාගතන් කියලා කිය නවා එකන එන්න ඔබේ පැමිණීම යහපත් පැමිණීමක් ඒහි ස්වාගතන් එතකොට ආගමනය හොඳයි එන්න ආපපුක හොඳයි කියලා පේ වචනෙන් සාමානයේ ට කියනවා න දුරජාන්නා සිසල්ලම එහෙම කියනවා. ඊට පස්සේ අ අප සකිල බව පිළිබඳව නතිනම් සාකල්ලෙ විස්තර කලාපි කලින්. අන්නේ සකිල බව බුදුරජාණන් වහන්සේ සතු තිබෙනවා එකැන ආපු කෙනට අර වැරදිවිදිහේ වචන අත හැරලදාල් නේලා කන්න සුකා හදයංගමා පේමණයා පරී බහු ජනකන්තාදී ලෙස තිබෙනේ වචනයහි තිබෙන ගුණාංග්‍යන් ඇතුළත් කරලා මේ ගුණාංග්‍යයම් පිළිබඳව අපිට වපසිරීෙන් කතා කරන්නට පුළුවන්කම තිබෙන වචනය භාවය වටකර බව හදන්නේ කොමද කිය එක ගෙන. නොතඒක වෙනම කළලියුත්ක් එදවට බදුරජාණන් වහන්සේ එබැඳූ වචන ඇතුළත්විය ුතු සියලු ගුණනාංග්‍යන් ඇතුළත් කරලා ඒ පුද්ගලය සමඟ කතා කරනවා. එකන්නේ එකට භාගතුන් වහන්සේ සකිලෝ කියල නිසා එදා සමාජය තුළ භාගෙතුන් වහසේගේ ගුණය මනිස්සු කතා කළ. එවගේම සම්මෝධකෝ භාගතුන් වහන්සේ සම්මෝධකයි. සම්මෝධකයි කියලා කියන්නේ පටිසන්හාර කුසලෝ භාගෙතුන් වහන්සේ පටිසන්තහාර කුසලයි. බුදුරජාණන් වහන්සේ ළඟට මෙසිවු පිරිසි කවරු ආවත් කච්චි ආපනීයන් කච්චි කමනීයන් කොහොමද යපෙන්න්න පුළුවන්ද ඉවසන්න පුළුවන්ද. මෙයාදී ලෙස බුදුරජාණන් වහන්සේ අර එන අයගෙන් විමසනෝ. ආපුු මග තොරතුරු කොහොමද එනකොට කරදරයක් වුණනේ නැද්ද අපස්තාවකට ලක්ුණ ැ්ද. කස පාහදන බදුරජාණන් වහසේ ළඟට ගව ගනං යෙදුන් ගන් දුරගවාගෙන අවම. බුදුරජාණන් වහන්සේ තාමත්ම මිහිරි හඩින් කොහොමද ගමන් මග. දුරගවාගෙනම මාරුදු වහන්සේද මෙ මේම අහනකොට කොයි තරං සැනසිල්ලක් ඒ අයට දැනනම ඇද. අන මේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයිඉන්න උත්තරීතරම මහා උතුමාණන් වහන්සේ තමන් වහන්සේ කෙනෙක් බැහැදකිනට ාවට පස්සේ සෝදුක් විචාරණකොට ඒ හිත්තොට කොයි තර සැනසිල්ලක් දෙැනව ඇද.ඒ සෝදුක් විචාරීමම ප්‍රමාණවත්්‍යෙනවා ඇ බුදුරජාණන් වහන්සේ. කෙනෙකුගේෙන් මිහිරි හඩිින් ඒ සුවදුක් විචාරීමම මංහිතන අභහුතාවයක් තිබුණනත් පසතාවේ දු කරන්නට තරන් සමර්තයි ඒ වචනහෙම්. බුදුරජාණන් වහන්සේට ටන ඕනම කෙනකගේ බදුජාණන් වහන්සේ ච්චාපනියන් කමනීියන් පෙන්න පුළුවන්ද ඉවසන්න පුළුවන්ද. ආපු මග කරදරයක් නේ නැතිද. කෑම ලබුණද ධන ලැබනද ක්ෂණ වහන්සේලා භික්ෂහසේනමක් වැඩම කළත් කොහොමද හිටපු තැගල සිව් පසේ ලැබුණනාන්ද ඒ තැන්වල අපහසුතාවයක් නැතිද මගේ සවු්දිගෙන් වඩි හැම පිරිසක්ගේම දුජාන් වහන්සේ විමසනවා. දට එන කෙනගේ ස භාාවීමකත්. එනෙනා බොහොම සුහද සීලීව පිළිතුර ලබාද නමහා ගෞරවයකින් එන්නේ හැබයි ඒ ශ්‍රාවකයක් සමගතුට දුරස්ත භාවයක් නැෑැ ගතු වහසහුගේ පුද්ගලි කාරණාවයම වසන්නෙකොට කොහොද කෑම ීම ඩුුණනිනෑනේද හොඳින් ඒ දේවල් සිදු උනාානේද මේ යපෙන්න පහසුද්ද මෙයාදී වචනයන්ගේ මිහිරි වචන කතා කරනකොට අර පුද්ගලයක් එක් ඒ හිතවත් භාවේ ශ්‍රාවකයාටත් තමාගේදී නොවලහා කියලා බුදුරජාණන් වහන්සේට මහා ගෞරවයක් තවදුරටත් ආදර ගෞරවයක් ඇතිවෙන විදිහයට භාගිතුන් වහන්සේ මිහිරි වචන කතා කරනවා. ඒක තමයි සම්මෝධකෝ කියල කියන්න. ඒට ඒ පටිසන්තහාරය නිසයි සමෝධක භාවය එවිදියටති නැතින සම්මෝධක භාවේම පටිසන්තහාරයයි ඒ තමයි දම්ම පටිසන්තාරයේ හි ප්‍රධාන ලක්ෂණය. ඊට පස්සේ අබ්භා කුටිකෝ අබ්ා කුටිකෝ. එකන්නේ කෙනෙක් තමන්ගේ මෝනකුල ගන්නව සමහර වෙලාවට කෙනෙක් අම්බිනග අතර අකු ගත් මනින් යුක්තු නොරස්නා සභාවයෙන් කටයුතු කරන දුජාණන්හන්සේ ළඟට කවරුගියත් බුදුජාණන් වහන්සේ නොරුෂනා සභාවයෙන් මූනාකුලගෙන කතා කරන්න බොහො අ පිපුුණු වනසකින් යුක්තව. පිනායන පිපුණු මනසකින් යුක්තව බුදුරජාණන් වහසේ එනැකෙනත් එක්ක බොහොම සිනාම සමුහණින් කතා කරනවා. එනිසා බුදුරජාන් වහන්සේ අම්භා කුට්ටිකයි කියලා සමාජය තුළ පොහොම ගුණවරණාවට පාත්‍රනා. එවගේම උත්තානමොකහෝ ඇතැම් කෙනෙක් මේ පැමිණෙන කෙනා සමඟවත් කතා කරන්නේ න. තමල්ලඟට එන කෙනා සමඟවත් ඇතැම් කෙනෙක් කතා කරන්නේ නෑ. කතාකරන්න නැති කතා කරන්න නැතුව මූන දිහාබල්ල කතා කරන්න නැතු බිම බලාගෙන පහතහෙලාගෙන මන පල්ලෙ හැට කරගෙන මූන හඟගෙනවගේ ඉන්න. එදොට අන්න එහෙම කතාබහක්වත් නොකරණය එකට කියෙන ඔත්තානමොක එක උත්තාන මොක බවක් නෑහෝ. ඔහු මන මූන යටිකුරු කරගෙන ඉන්න. එට අර කෙනෙකුත් එක්ක අපිට කතාබහක් කරන්න මේ යෙදන්නේ නැහැ දැන් අද කාලේ විදිහට ගත්තත් කෙනෙක්කර මුණ දිහාබල්ලඒ කතාාවත් සමඟ කතා කරන්න නැත්තං තව කෙනෙකුට කතා කරන්න හිතෙන්නේ. ඇතැම් වෙලාවකට ආයතනයකට ගිහිල්ලා ආයතනයක ප්‍රධානනිීක් සමග කටයුතු කරන්න යනකොට ඒ ආයතන ප්‍රධනනි අරගෙන දුරකත්තනයාරගෙන දුරකත්නය බෝබ ඉන්නකොට අර ඒ තමන්ගේ ටි ුත්ක් කරගන්න නොසර මන්ගේ වශ්‍යතාවත් නිවරදිවර ජිව කියන්න බැරි වවා. ඒවගේම වැඩිහිටෙක් වනත් ගුරුවරෙක්ුනක් කතාරනකුට අරවිදිහිට දෙයක් කරනවන නුසුදුසේන. ගේ ඒක අනික්්‍යනාට අදහස් ප්‍රකාශ කිරීමට අ තමන්ගේසාවධහන බවක් එත එතන නැගෙන්න්නේෙ නෑ. අන්න ඒක තමයි යටටිකුරුක ම තියාග ව වගේ ක කියෙලා කියන බුදුරජන්හන්සගේ බංු සභාවයක් න උත්තාානම කයි බුදුජාන් වහන්සේ එක කියන. තමන් ඉදිරියට තමන් වහන්සේ ළඟට පැමිණ පුදගලයක්ත් එක්ක බදුරජාණ වහන්සේ මුහුණ දිහා බලමින් සම්බන්ධවෙමින් කතා කරනු. උත්තාහන මුොකව කතා කරන බුදුරජණන් වහන්සේ. එකොට උත්තාාන මොක භාව ඉතාම වැදගත් අපි කියන අර මුහනෙන් මුහුණ සබඳතාවයක් තියන වෙන කතාවකදි මුහනෙෙන් මුහුණන පවවන සබඳතාවයක් තියනෙන. ඒකත් එක්ක ඒ සාකච්ඡාව බොහොම ශ්‍රාවකයාට ගෝචර කරගන්න ග්‍රහණය කරගන්න පහසුවක්තිය විශේෂය කස පහන්ුන අරදහ සං්‍යවේදනයේද කි තමත් වඩ සංවදයේද තාහමදකද අපි ධර්ම දශනා කරනකොට අපි දන්නවා සමහර වෙලාට අපි කැමරාවක් දිහා බලාගෙන බණ කියනවට වඩා අපිට ඉතාාව පහසුවක් දැෙනවා කියනකොට ඒ ශ්‍රාව පිරිසක් ඉදිරේ හොඳින් අහගෙන ඉන්න පිරිසකට කියනකට. යොත ආහගෙන ඉන්න පිරිසකට කියනකොටත් අපිට තේරෙනවා. නිදිකිරනමින් ඉන්න පිරිසකට බන කියනකොටත් ඒ පිළිබඳව ඉතාම සාවධානයෙන් ඇහුන් කන් දෙමින්. ඒ පිළිබඳව වචනය කියන කාරණාවත් එක්කම මනස යොමු කරනවා කියන බව ප්‍රකට කරන පිරිසකට බණ කියනකොටත්. ඒ වෙනස් භාව අපට හොට ටේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. මේක මේ දෙ පාර්ශවේම තියනවා. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදිම ඒ. ගේ ධර්මය ත අනිත් පුද්ගලයාට සං්‍යවේදනය කිරීමේදී උත්තාාන මොක භාව පිළිබඳ අවධානයමක පුතුමන් වහන්සනවා එනිසා උන්හන්සේ උත්තාාන මුකයි කියනක පිළිබඳව සමාජය තුළ එදා පැතිරල තිබුණ ගුණයක් විදිහයටට. එදුොට බදුරජාණන්සගේ මේක ගුණයක් විදිහයට කතා කරන්න මේ තේරුම්ගන්න තරම් එදා සමාජය තුළ මේක ප්‍රධාන කාරණාවක් පවට පත්වෙල තිබුණ. එවගේම භාගතුන් වහන්සේ පුබ්බ භාස පුබ්බ භාසී කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ. යම් කිසි වචනයක් ඉස්සල්ලම කතා කරන එකනේ අනි කෙන ඒ පිළිබඳව කතාරන්න කලින් යම් කිසි දෙයක් කතාරන්න කලින් බුදුරජණ වහසේ කතා කරනවා උබ්බ බහස එන්න කිය කතා කර බුදුරජාණන් වහන්සේ පළමුුව ඔහුගෙන් සුවදුක් විචාරණන පළමු සුවදුක් විාල ලබදුරජාණන් වහසේ පුඋ්බහසව කටයුතු කරනවා ඒ පුබ බහසී බවත් ඉතා වැදගත් යම් කිසි පුද්ගලයෙක් සතුව මේ කියන ගතිලක්ෂණටිකින් ටිකක් හරි උපදෝගන්න පුළුවන්න්නම් ඒ පුද්ගලය සමාජයත් තුළ අන්‍යන්ට ප්‍රේශීලී පුද්ගලයෙක් බවට නිරායාසයෙන්ම පත්වෙන. නිරායාසේම පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ සමාජයත් තුළ මේ ගතිලක්ෂණ ටික නිසාම බුදුරජාණන් වහන්සේගේ ගුණවර්ණනා කළලා ඇතැම් පිරිස්. බුදුරජාණන් වහන්සේ මේ සාගතවාදී සකිලයි සමෝධකයි අභාකුට්ටිකයි උත්තාානමොකයි උබභාසී කියලා එදා සමාජය තුළ මේ ගුණයන් පිළිබඳව කතා පාට ලක් වන එතමයි බදුජාණ වහන්සේගේ වචනය හිතිබුණු සාකල්ල සහ පටිසන්තහාරය කියනද සාකල්ලෙ සහ පටි සන්තහාරය එන කෙනෙක් සමඟ කතාබස් කරන්නේ කොහොමොද ඒ මිහිරි මිහිරි පවත්වන්නේ කොහොමද ිරය කරන්නේ කොමද ඔුත් එක්ක මෙිහිරි ටෙපුලෙන් ධර්මික කතාවක් අරගෙන යන්න කොහොඳ. බුදුරජාණන් වහන්සේගේ සමස්ත කතාවම සාකල්ල සහ පටිසන්තාරයෙන් යුත්තයි අපි වර්තමානය හිද මේ සනිවේදන කුසලතා පිළිබඳව කතා කරන කොට කොහොමද සනිවේධනය පවත්වවාගෙන යන්න කියන එක කතා කරන කොට විවිධ අපි විෂයන් හැටියටේවාර්්‍යනය කරනවා. දැන් අප ත්‍රිපිටකය තුළ ස්‍යවේධනය සම්බන්ධයෙන් යි රන්දේව ලි උකාහගන්නට තියෙනවාද විශේෂයෙන් අධ්‍යාපනය කියන තේමවත්ක් අපි සලකාබැල ත් හස බහන්දුරන බදුරජාණන් වහන්සේගේ තියෙන පුබ්බ භාස මෙ කොයි තරන්න මේ ධර්මය තව කෙනකුට ලබා දෙන්නට හොඳ මාධ්‍යක් කරගෙන තින බදහදුරමේක මේ බුදුරජන්ණහන්සේගේ තිබුණු මේ වචනය තමන්ගේ තුළ තිබුණු දේ ධර්මය අනිත්තායට සම්ප්‍රේෂණය කරනකොට භාෂනයේ සඳහා උපයෝගී කරගත්තා ආකාරයේ ඉතාමත් විශේෂ මේක අද සමාජය වනත් ඕනෑම පුදගලයෙකුට තමා සන්තකව තිබෙන යම්කිසි දෙයක් භාෂණමාධ්‍යයෙන් අනිකෙනට සම්ප්‍රේෂණය කිරීමේදීම බද්ධචරිතය තුළ තිබෙන මේ ලක්ෂණ ටික පිළිබඳව අවධානය යමු කොත් එෙම ම හිත ඔහුට ඒද සාර්ථකෝ ඉදගන්නට පුලුවන් කියලා. විශේෂය අපි දකිනදැ පුබ්බ භාසී කියන විතරක් අපි අරගෙන බැලුවත් දුරජාන්ස භාසී කියල කියන්නේ දැන්ඒ පටමතරම් භාසිති පළමුව කතා කරනවා ඒ විතරක්ම නෙම තංචකෝ කාල යුත්තා ඒ කාල යුත්තයි බුදුරජාණන්සේගේ වචනය බුදුරජාණන් වහන්සේ කතා කළ යුතු කාලය දන්නවා කතා කළ යුත්තේ කුමන අවස්ථාවක දිද ඒ වචනය කතා කළ යුත්තේ කුම අවස්ථාවක දිද කිය එක පිළිබඳව දන්න කාල යුත්තයි බුදුජාන්සේ වචන ඒවගේම පමා යුත්තා ජාන්සේ කාලයුත්ත වනය වගේ ප්‍රමාණයුක්තයි වචනය එකනහි ප්‍රමාණය පිළිබඳව දන්න නිසා ප්‍රමාණයට කතා කරනවා. ප්‍රමාණය ක්වා කතා කරන්නෙත් න. ඒවගේ අකාලයෙහි කතා කරන්නෙ සුදුසු අවස්ථාවදි සුදුසු කියයුතුද දේ කියයුතු ප්‍රමාණයට කියනවා. එවගේ අත්තනිස්සිිත මේ භාසති නිරත්තත කත. එතකට අර්ථනිස්්‍රිතවම කතා කරනවා නිරර්ථ කතාව කතා කරන්නේ. කියන්න කියන වචනය ඇතුළට බුදුරජාණන්සේ සාරවත් දේම කතා කරන. ඒක ඇතුළට නොයෙක් වැල් වටාරම් බාලාරකාරණාව තේරුම්ගඩ බැරිවෙන්නට නොෙක් දේවල් වලින් ඒක දෝශය කරන්න එනැහැ කියයුතු දේ සාරවත්ව හරය ඇතුව කතා කරනවා. එතකොට ඒ අර්ථ නිශ්‍රිත තුට ග්‍රහණය කරගන්න කෙනාන්ට අ අවශේෂ කරුණු නිරර්ථක දේවල් නෑ බුද් වචනය තුළ ඇසේ යුතු දේ පමණක්ම ඇසනවා එනිසා ඔහු ඒදේ දරාගන්නවා මොකද ඔහුගේ ප්‍රමාණයට තමයි කතා කරන. සරල දෙයක් කහගන්නන කෙනාට එබන්දුු සභාවේ වචනයයක් භාගතු වහන්සේ කතා කරන්නේ ජීවිතේගන අවබෝධයක් ලබාගන්නේ නකොට කි කින කෝසල සංගයක්තවගේ හරි ලස්සනයි කොස රජුර ඇල්ල සහරලාට මේ පුංචි ප්‍රශ්නහන්නේ සහලා කොස රජරුගේ සභාවවේදිහා බල ුදුරජාණන්ස ේශනරන ෙලාවකේ දක්කිපදුන කියනකොට රජර දුගට පත්වෙන වෙලාව ක බුදුරජාණන්හන්සේ එවෙලාවිදි කියනවා මේ පුතක්කිිපදදු නෑ දුවක්කිපදුන කියලා දුකට පත්තිෙන් එෙවාා කියනකට කරනු කියනවා. මේ ස්ත්‍රියත් මේ ලෝකේ හි ශ්‍රේෂ්ටයි කෙනාව ඉත්තිපි පණ්ඩිතාාවහති. ස්ත්‍රියත් පණ්ඩිතයි ව්‍යක්තයි මේ ධවිනි යත් මේ ලෝකේ ඉතිිපිය කච්ඡා සේයෝ එකෙන ශ්‍රේෂ්ටත්තයට පත්වනවා. එනිසා පෝස ජනාධිපහු අරගෙන පෝෂණය කරන්නට කියලා. ඇයව පෝෂණය කරන්න කියනෙකින් රජරොන් අවවාද කරනවා. රජරෝ තමන්ගේ බඩ පිරිල වැඩිවෙනර ආරයෙහි ප්‍රමණදන්න ඇතිකම නිසායනකොට ආහාරය ගැන දේශන කරන. එතුන්ට එතනති මේ බුදුරජාන්න රජරන්ට පචිච සම්පන්න භාවේ ගැ දේශනා කරන්න දරූ කියල කියන සත්‍රම හභූතයි කියල බලන්න කියෙල එෙම දහමි කතාවක් නෙමයි කළ. එත්තනට ගැලපින කතාව කලා. බදුජාන්හන්සේ ළඟට ලුන්ගේ දත්ත හම දුරුව වෙල්ලා ෙටේෙන්ම මට දහමක් කියල දෙන්න ගෙහිල්ලා විවේකෙන් නභාවන කරන්න කියලා හනකට බදුරජාන්සේ ස්තු ක කියල හම ැුරින්ම ධරම හරනාව පි බඳ හකට දක්නවා. ගේ බදුරජාන්හන්සේ දන්න ඒ අදාල කෙනාගේ ප්‍රමාණේම කද දරගන්න දන්න පමනක මක්ත කියලලා ඒ පමණට කතා කරනවා. ඒවගේ ඒකත් ප්‍රමානෙෙන් යුත්තයි ඒකනට දහරණය කරගන්න ගෝචර කරගන්න පුළුවන්. මාණයට කතා කරනවා. මෙගේ බුද්ධ වචනය දිතිහා බලනකොට අපිට බුදුරජාණහන්සි කොහොමද භාෂණය මාධ්‍යයක් කරගත් බොම ලස්සනට අදහස් අනිත් කෙනට මේ ධර්මය සම්ප්‍රෂණය කරන්න අන්නන්නේ කාරණ විමසා බලනකොට ඔබටක් පුළුවන් කම තිබෙනවා ඔබේ තියෙන අදහස් තර්මාණුකූලවල්නත් තව කෙනකොට සම්ප්‍රේෂණය කරන්නට බොහෝ වටිනා ගුණනාගන් ඇති කරගන්නට ඔබේ සාමාන්‍ය ජීවිතය තුළ වුනත් ඔබේ අදහස් සිද්ගන්නා සුළු පරි තකකිෙනකට කොහොමද ඉදිරිපත් කරන්න කියන දේ පිළිබඳව ධර්මය තුළින්ම අපිට මහා කරුණු සමුදායක් ලබාගන්නට පුොලුවන්කම තිබෙනවා. සාකල්්‍යංච පටිසන්තහරංච කියනේ උත්තරහිතර ගුණාංගය සෑම බෞද්ධ පින්හත එෙක්ම තමන්ගේ හදසන්තානයෙහි තැන්පත් කරගෙන නිරන්තරයෙන් භාවිත කළ යුතු ධර්මයක්. මෙය හුදෙක් විග්‍රහයක් හැටියට ඔබ අහලා මේ නමත කරලාදා ලින්නට නෙමෙයි බ ජවිතයට යොදාගනට වන ධර්මය විශේෂයම හිතක් හදන වැඩ පිළිවලකදී මේක බොහොන් වැඩත්වෙනවා මේ කාලේ චැට්ට එක කියලා ගොඩක් දෙන දාගල නියම චැට්ට එක නෙමයි නිය පිඩි සඳර එක නෙමෙයි. ඇතැම් වෙලාට පිට දකි ලැබෙනෝ ජනමාද්‍යවල පවා දකින්නට ලැබෙන ඇතැම් පිිසඳරවල් සමාජයට සුදුසු දේවල්නමේ බුද්ධිය අවධි කරන සංඥත භහාවේ දියුණුරන දේවල් නෙමයි මිනිසුන් පරිහානයට ලක්කරන දේවල් එනිසාන් නිවැරදි. පිළිස් සඳර මකක්ද කියලා තේරුම් අරගෙන කටයුතු කරන එක සමස්ත සමාජයටම බොහෝම වැදගත්තුනෝ ඉතිං අද මේ උතුම් කරුණු ඔබට විවරණය කළ අපේ ගෞරෝණේ හාමුදුරණන් වහන්සේටම පුුණ්‍යාණ මෝදනා කරන්නට ඕන වැඩමාාව දාල ලබුණ රුව කන්ද අරන්න සේනා සනාධිපති රාජකය ප්ඩිත ශාස්ත්‍රපති කොත්ම ලෙකු මාරක කසර පන්ඩි හාමුදුරණන් වහන්සේට පි විශේෂෙන් පු්‍යාන මෝදනාකර ඒ වගේ මේ උතුම් සාකච්ඡාවේ අනුග්‍රහකත්වය දරනවා තිලිනිි ගුණරත්න මහත්මිය හෙලානිී මංචනායක මහත්මිය නිමාලි විජේසිංහ කියන මේ පින්වතුම් විසින් අරමුණ වශය නැතිකරගෙන තියෙන වසරකට පෙර පරලෝ සැපත් කමලා අයිරාංගෙනී රන්රාජ මෑණියන්ටත් ඒ වගේ වසර හයහා මාරකට පමණ පෙර කාලය අත්‍රා කළ උපාලි රණරාජ තු මාටපුුණ අනිමෝදනා කිරීමට එවගේම දායක පවුල්ලවෙල සියරු දෙනාට සත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමටත් ඉමත් හැමගේම දරම නුදුරන්ට තුනරුවන්ගේ ආශිර්වාදය වගේම ඔවුන්ගේ අධ්‍යාපනටයුතු සාර්ථ කර ගනීමට ලැබේවා කියෙන් නඋතුම් ප්‍රාර්ථනාවත් ඇති කරගෙන තියනවා ඒවගේ සෑ සලු දෙනාට ිනිදුක් නියරෝගී සෝපත්භාවය ප්‍රර්ථනා කරන වගේම ලොවතුරු නිර්වාණ ධර්ය අවබෝධ කරගන්න ලැබේවාතින උතුම් ප්‍රාර්ථනාවත් ඇති කරගෙන තියන මේ හැම ආකාරයකින්ම රැස්කරගත්ත උඩාර කුසල අනිශස ධර්මයන් ප්‍රථමය දෙව ඕෝනු මෝදන් වෙත්වා දෙවිසරු වර්ධනය කරගනිිත්වා සම්බුධ ශාසනය අතබවත් ආරක්ෂා කරෙත්වා. ඒවගේ පුනානු මෝදනා කිරීමට බලාපොක්තුවන ඒ මෑණියන් පියතුමා ඇතුළු ඔබ හැමදනානමින් මියගිය මෙලෝ පරලෝ ගත වර්ග ප්‍රම්පාණු ගත සියලු ඥාතිහි තයිශයනුත් පින් කැමති හැම සත් වගත් මේ පින් අනු මෝදන් වෙත්වා දුගින් මිදිය සෝපත්වී ලොවතුරු නිවනිින් සැනසී වලගත්වා දූ දරුවන් ඇැතුදුු ඔවුේ සෑම් සිිලු දෙනාටත් සදයකළෝකයාටත් හමේ ශක්තිය බලයෙන් සෙලව යහපත වේවා නිදුක් නීරෝගී සෝසම්පත දීර්ගය සම්පත සැලසේවා දරුවර් ගධ්‍යාපන කටයුතු සාර්ථක වේවා මෙලෝ පරලෝ දෙලෝ යහපත මෙන්ම ලොවතුරු නිර්වාණ ශාන්තයෙන් සැනසෙන්නටත් නේපින් හේතුවාසනා පාරමි වේවා හැම දෙනාටම සම්මාසබ.